සරත් වීරසේකරයන් අපි මුලින්ම හඳුනාගන්නේ හමුදා නිලධාරියෙක් හැටියට. යුද්ධයේදී ත්‍රස්තවාදීන්ට එළව එළවා මුහුදේ පහර දුන් ශ්‍රේෂ්ඨ නාවික හමුදා නිලධාරියෙක් හැටියට අපි මුලින් හඳුනාගන්නේ. දෙවෙනුව අපි හඳුනාගන්නවා ඔහු කවියෙක් හැටියට. නමුත් අද අපි හඳුනාගන්නවා ඔහු ශ්‍රේෂ්ඨ සිනමාකරුවෙක් හැටියට. අපි LTTEගේ ක්‍රියාකාරකම් ගැන ලෝකයට කියාදෙන චිත්‍රපටි සහ රූපවාහිනී වැඩසටහන් ප්‍රචාරය කරන මේ වාගේ කාලෙක ගාමිණී වගේ මේ වාගේ චිත්‍රපටියක් ලෝකයට පෙන්වන්න ඕන කියලා මම හිතනවා. කොටින් මොනතරම් ක්‍රූරද, ඔවුන් මොනතරම් අමානුෂිකද, ඒ වගේම අපේ රණවිරුවන්, අපේ රට වෙනුවෙන්, අහිංසකයන් වෙනුවෙන්, සියලු ජාතීන් වෙනුවෙන් මොනතරම් උදාර සේවයක් කළාද කියන එක මේ චිත්‍රපටයෙන් ඉතාම පැහැදිලිව කියවෙනවා. අපේ රටට ආදරය කරන, අපේකමට ආදරය කරන, මේ දේශයට ආදරය කරන, ශ්‍රී ලංකාව ඒකී රාජ්‍යයක් හැටියට පිළිගන්නා සියලු දෙනෙක්ම අනිවාර්යයෙන් මේ චිත්‍රපටය බැලිය යුතුයි කියලා මම හිතනවා. දේශාභිමානයේ දේශානුරාගයේ අඩු කිසිවෙක් ඉන්නවා නම් මේ චිත්‍රපටය බලන්න කියලා මම ආරාධනා කරනවා. දේශාභිමානයේ නැවත ඇති කරගත යුතුයි, අපේ රට අපි බේරාගත යුතුයි කියන හැඟීම මේ චිත්‍රපටය බලලා සිනමා ශාලාවෙන් එළියට යනකොට අපිට හැඟි වෙනවා. අපි ලාංකිකයන් හැටියට, දේශ ප්‍රේමීන් හැටියට, කලාකරුවන් හැටියට මේවා කළ යුතුයි කියන එකට එක්තරා විදිහක නිදර්ශනයක් තමයි ගාමිණී චිත්‍රපටය. මගේ සුභපැතුම් ලංකිතන ලංකාවේ සියලු දෙනාම, සිංහල දෙමළ මුස්ලිම් ભેදයකින් තොරව, බාල මහලු ભેදයකින් තොරව, නාගරික ග්‍රාමීය ભેදයකින් තොරව සියලු දෙනාම මේ චිත්‍රපටය අනිවාර්යෙන් නැරඹිය යුතුයි කියලා මම හිතනවා.